ලස්සන ජීවිතයක් වෙනුවෙන් රජය සැවේ අපි අපේ යුතුකම ඉටු කළා. දැන් ඔබේ වාරයයි. අයිබෝන් සුබුදෑසන කද දෙදස් විසි අතරේ සැත්තැම්බර් මාසේ දාසය වන සඳුද දවසේ අදත් ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටු කියන ප්‍රධාන ප්‍රවෘත්ති ඔබට කියන්නට සූදානම්. සත්‍ය සුබයි, සුබ නැකතට රට අනුරට. දැන් රටම එහෙම තමයි කියන්නේ. රටේ සාතිශය බහුතරයක් වූ ජනතාව දැන් ඒ කතාව තමයි කියන්නේ. අද ඉඳන් අදත් එක්ක සැප්තැම්බර් 21ට තියෙන්නේ දින 5යි. තව දින 5කින් 76 අවුරුදු තක්කඩි සාදේ මේසය මේ රටේ සාතිශය බහුතරයක් වෙච්ච ජනතාව බැලට් පේපර් එක මත කතරේ ගසා පෙරලා දමන්නට නියමිතයි. ඉතාමත්ම තීරණාත්මක හොරාවකට, ඉතාමත්ම තීරණාත්මක තප්පරයකට ලාංකීය දේශපාලනයේ එළඹෙමින් පවතිනවා. 76 අවුරුද්දක තක්කඩි ක්‍රමයට එරෙහිව පුනරුද යුගයක් මෙරටේ සාතිශය බහුතරයක් වූ ජනතාව දැන් ආරම්භ කරන්නට සූදානම්. සැප්තැම්බර් 21 ඡන්දේ සැප්තැම්බර් 18 මධ්‍යම රාත්‍රියෙන් ප්‍රචාරක කටයුතු නිමවට පත් වෙනවා. අදත් එක්ක දින 3යි සැප්තැම්බර් 18ට. කොහොම වුණත් දැන් මහ පොළවේ සාතිශය බහුතරය කියන්නේ සුබ නැකතට රට අනුරට. ඒ කතාවත් එක්ක යන්නේ ඊයේ දවසේදී ඉරිදා දවසේ ඊයේ ජාතික ජනබලවේගයේ නායක අනුර දිශානායක මහතා තලව කැලේ නාවලපිටිය සහ මාවනැල්ල නගරවල පැවතුණු ජනහමු ආමන්ත්‍රණය කරා අනුරට මහ පොළවෙන් ලැබෙන ප්‍රතිචාරයේ ඉතාමත්ම උණුසුම් ප්‍රතිචාරයක්, ඉතාම උද්වේගකර ප්‍රතිචාරයක් මේ වන විට මහ පොළවේ සාතිශය බහුතරයක් මිනිස්සුන්ගෙන් අනුරට ලැබෙනවා. අනුරගේ ජන රැලි දෙස බැලුවන් පස්සේ ඒක හොඳටම පේනවා. අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව නම් අනුරගේ ජන රැලි දෙස බලන ඇතැම් ප්‍රතිවිරුද්ධ තක්කඩි දේශපාලකයෝ හොඳටම තැති ඇරල්ලු. රෑටහීනෙන් පේන්නෙත් අනුරලු, අනුර අනුර කියලලු නැගිටින්නේ අවදි වෙන්නේ. තත්වය සුබ නැකතට රට අනුරට. අපි යන්නේ තලව කැලේ නාවල පිටිය මාවනැල්ලේ ජන රැලි වලටයි. එදී අනුර දිශානායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සාතිශය බහුතරයක් ජනතා ඡන්දයෙන් සැප්තැම්බර් 21 මෙරටේ නවවෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන අනුර දිශානායක මහතාගේ ජනතා මන්ත්‍රණ වලටයි අපි යන්නේ. අනුරට ලැබුණු ජනතා ප්‍රතිචාරත් බලමු. දැන් අපි යනවා තලව කැලේට, නාවල පිටියට, මාවනැල්ලට.
ලබන සෙනසුවාද චන්දි. මොකද වෙන්නේ? ඔව් මේ චන්දේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒගොල්ලෝ හොඳට හොරකම් කමින්, හොරකම් කරමින්, මහජනයාගේ ධනෙ නාස්ති කරමින්, නීති කඩමින්, විවස්ථා කඩමින්, උසාවි නියෝග ප්‍රතික්ෂේප කරමින්, ත්‍රාඩ විදියට රට පාලනය කරලා ඒගොල්ලෝ හිතුවා චන්ද කාලය ඇවිල්ලා ඒ චන්ද මාසේ කහමාරේ ජනතාව බය කරලා නේද? ජනතාවට මොනව හරි බෙදලා පඩි වැඩි කරන්නම් කියලා පොරොන්දු දීලා සුපුරුදු පරිදි බලය ගන්න පුළුවන් කියලා කල්පනා කර කර හිටියා. ඒගොල්ලන් නොහිතන්න හිතා ගන්නත් බැරි පන්නේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගයේදී අත් කරා. දැන් ඒගොල්ලන්ගේ එකම ප්‍රයත්න බවට පත් වෙලා තිබෙන්නේ අවලාද අසත්‍ය තොරතුරු මොනව හරි කුමන්ත්‍රණය කරන්න පුළුවන්ද කියලා. හැබැයි දැන් හරි පැහැදිලි මේ ජනතාවගේ නැගිටීම අහනුවේ හමුවේ රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට මෙය පරාජයට පත් කිරීම සඳහා කළ හැකි කිසිවක් නොමැත. අපේ මේ රට අර්බුදය මේ කඩාවැටෙන හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය. දෙක තමයි අපි මේ රට අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය. එනම් මේ රට හදන්න නම් මේ කැත දේශපාලන වෙනස් කරන්න ඕන. මේවා ඔබගල හිතරද මේ පාර්ලිමේන්තු රට හදයි කියලා? මේ රට හදන පාර්ලිමේන්තුද? නෑ. මේවා රටක් විනාශයට පත් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. නේද? එනිසා අපි මොකද කරන්න ඕන? මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අපි සැලසුම් කරන්න ඕන. ලංකාව රීබෑන්ඩ් කරනවා මතක තියාගන්න. අලුතින් සන්නාමයක් හදන්න ඕන ලංකාව පිළිබඳව. අන්නේ සැලසුම් අපි ඔක්කොම හදලා තියෙන්නේ. ඊළඟ තව තැනක් අපි හදන්න තියෙනවා ධීවර කර්මාන්තය. ඊළඟ IT කර්මාන්තය. වේගෙන් පිම්මක් ගන්න පුළුවන්. 2030 වෙනකොට ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් IT වලින් හදන්නත් IT ඉංජිනේරුවන් ලක්ෂ 2ක් ලංකාවේ නිර්මාණය කරන්නත් අපි අපේක්ෂා කරනවා. ඊළඟ ආර්ථිකයට පිම්මක් ගන්න පුළුවන් තැන කුස කර්මාන්තය. ඊළඟ අපිට වේගෙන් පිම්මක් ගන්න පුළුවන් තැන තමයි තේ කුරුඳු සහ අපේ කරාඹු නැටි නේද මේ ගම්මිරිස් වගේ ශේෂ්ඨ විශේෂම තේ විවාදයක් තියෙනවා. අපි ට්‍රයි කරනවා ලංකාවට පුළුවන් තේ කේන්ද්‍ර බවට පත් කරන්න. හරි. එනිසා අපි තමුන් ආසරෙන් අවසන් වශයෙන් ඉල්ලන්නේ මෙන්න මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපි ඔක්කොම එකතු වෙලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ආණ්ඩුව හදමු. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. කොහොමද සෙනග නේද? මේවා දැක්කහම සැප්තැම්බර් 21 ප්‍රතිඵලය පැහැදිලි. මෙරටේ සාතිසේ බහුතරයක් ජනතාව 76 අවුරුද්දක් තක්කඩි ක්‍රමයක් සහ තක්කඩි රැලක් විසින් පීඩාවට ලක් කළ මිනිස් අයිතිවාසිකම් උදුරාගත් ඒ තක්කඩි ඒ ත්‍රාඩ පාලනයට එරෙහිව මෙරටේ සාතිසේ බහුතරයක් ජනතාව දැන් සූදානම්, දැන් මහ පොළව සූදානම්. අදත් එක්ක දින 5යි. සුබ නැකතට රට අනුරට අපි කියන්නේ එහෙමයි. එතකම මුලින්ම යන්නේ ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි. සජිත්ගේ ජනරැල්ලියක් අතරමැදදී හකීම්ට ගල් ගහයි. රැස්වීම භූමියේ කලබලයක්. සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මඩ කලපුවේදී පවත්වන ලද ජනරැල්ලියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවටයි කියන්නේ. රවුප් හකීම් ජනතාව ආමන්ත්‍රණය කරමින් තියෙද්දි තමයි ගල් ගහලා තියෙන්නේ. දැන් පැහැදිලි නේද? දකුණේ 76 අවුරුදු තක්කඩි ක්‍රමය දකුණේ සාතිශයේ බහුතරයක් මිනිස්සුන්ට එපා වුණා වගේම නැගෙනහිරට උතුරට යද්දිත් ඒ කතාව එහෙම්මම තමයි. සහෝදර මුස්ලිම් ජනතාවට දැන් මේ තක්කඩි සාම්ප්‍රදායික නේද? සහෝදර මුස්ලිම් ජනතාවම නියෝජනය කළ ඒ තක්කඩි දේශපාලකයන් එපා වෙලා අකුරණදී හකීම්ට හූ කිව්වා මෙන්න දැන් මඩ කලපුවේදී හකීම්ට හූ තබනවා විතරක් නෙවෙයි ගලුත් ගහලා කොපිමෑන් නේද? කොපිමෑන් ලාමක ටින්ටින් නැගෙනහිර ඡන්දේ බලාගෙන හිටියේ නැගෙනහිර සහෝදර මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටික දකුණේ සහෝදර මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටිකට ගණන් හදලා සංඛ්‍යා ඉලක්කම් හදලා තමයි කොපිමෑන් හිටියේ. දැන් නම් පුතෝ රෙදි ඉල්ලේ නැගෙනහිර මෙන්ම දකුණේ ඉන්න සහෝදර සාතිශයේ බහුතරයක් මුස්ලිම් ජනතාව දැන් කියන්නේ අනුර අපි ඡන්දේ දෙන්නේ අනුර 76 අවුරුද්දක් දකුණේ ජනතාව ඇඳුවා වගේ නැගෙනහිරත් අපිව ඇඳුවා අපේ සහෝදර මුස්ලිම් ජනතාව ඇඳුවා අපේ සහෝදර දෙමළ ජනතාව උතුරේ වගේම වතුකරෙත් ඇඳුවා දකුණෙත් ඇඳුවා දැන් අපි 76 අවුරුදු තක්කඩින්ගේ
රෙදි ගලවනවා බැලට් පේපර් එක මත කතරේ තබා සැප්තැම්බර් 21 වෙනිදාට ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් එම තමයි දැන් උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද රටේ මිනිස්සු කියන්නේ විශේෂයෙන්ම නැගෙනහිර සහෝදර මුස්ලිම් ජනතාව දැන් කියන්නේ අනුර ගැනමයි දැන් ඉල්ලන්නේ අනුරමයි නැගෙනහිර පොළව වෙනම දේශපාලන කතාවක් ලාංකීය දේශපාලන වංශ කතාවට ලියන්නට සූදානම් සැප්තැම්බර් 21 වෙනිදාට මේ වහලත් ඇතිගන්න එපා මේ වහල බය වෙන්න එපා කියන්නේ වෙන්න කලින් තව දින පහකින් වෙන දේ තමයි අපි කියන්නේ එතකම අද දෙරණ සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ ව්‍යාජ කරුණු සමාජගත කරන අය පෙරහැරේ අධිකරණයට ගෙන්වනවා මෙම තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කියන්නේ ඔව් අනුර ඔබ හරි තක්කඩි කලබල වෙලා අවසාන දින දෙක තුනේ දැන් මඩ ගහනවා මඩ ගැහුවට මහ පොළොව වෙන කතාවක් කියනවා හැබැයි අසත්‍ය පදනම් විරහිත මඩ ගහන නේද අසත්‍ය කතා පතුරවන තක්කඩි නීතිය ඉදිරියට ගෙනා යුතුයි අනුරගේ කතාවේ වැඩිදුරටත් මෙහෙමයි කියන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණයේ අභියස පිළිතුරු දීමට සිදුවනු ඇති බවට ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කියනවා ඔන්න මඩ ගහන මඩ කරියනි සැප්තැම්බර් 21 ඡන්දෙන් අනුර දිනනවා 22 අනුර දිවුරුන් දෙනවා මඩ කරියන්ට එන්න වෙයි නීතිය ඉදිරියට මඩ කරියන්ට එන්න වෙයි අධිකරණය ඉදිරියට අනුර එහෙම තමයි කියන්නේ නේද පදනම් විරහිතව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන කරුණු නේද අපේ භික්ෂුන් වහන්සේලා යොදාගෙන අපේ කොපි මෑන් නේද විකල්ප මෑන් එහෙම නැත්නම් ලාමක ටින්ටින් විවිධ සත්‍ය පුවත් මේ වන විට සමාජගත කරමින් ඉන්නවා ඇත්තටම ලාමක ටින්ටින් කොපි මෑන් රෙදි ඉල්ලේ හරිද මේ රටේ වන්දනීය අතිපූජනීය භික්ෂුන් වහන්සේලා අසත්‍ය කතා පතුරවන්නට මුසාවාදා පතුරවන්නට එම නැත්නම් අනුරට ජාතික ජන බලවේගයට මඩ ගහන්නට කොහොමද කොපි මෑන් නේද ලාමක ටින්ටින් ඔබ යොදාගන්නේ පාවිච්චි කරන්නේ පුෂ්ප කුමාර සංස්කෘතිය පුෂ්පමාල් සංස්කෘතිය අපිට මතක් වෙනවා ලාමක ටින්ටින් කොපි මෑන් මේවා කියද්දි මේවා ඇහෙද්දි කොහොම වුණත් ව්‍යාජ කරුණු ජාතික ජන බලවේගයට එරෙහිව සමාජගත කරන්නන් අනුර ජනාධිපති ලෙස දියුරුන් දුන් වහම නීතිය ඉදිරියට ගේනවා හොඳයි නේද කාටත් හොඳයි ඇයි වැරදි කරුණු සමාජගත කරන්නේ විවේචනයක් තියෙනවනම් යම් පදනමක් එක්ක විවේචනය කරන්න මඩ ගහන්න එපා මඩ කරියන් වෙන්න එපා ගොඩින් එන්න මඩින් නැතුව අපි කියන්නේ එහෙමයි ඒ කතාවත් එක්ක ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ සජිත්ගේ අගමැතිකමට මද්දුම බණ්ඩාර කිරියල්ල දරුණු සටන් ජනාධිපති වර්ණ ඡන්ද විමසීම පැවැත්වීමටත් පෙර සමග ජන බලවේගය තුල අගමැති ධූරයේ සඳහා සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවටයි කියන්නේ ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයේ සඳහා දැනටමත් එම පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු අතර අර්බුදයක් හටගෙන තිබෙන බවටයි කියන්නේ එම් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල අතර අගමැති පුරයක්ලු අයියෝ කිරියල්ල අයියෝ මද්දුම බණ්ඩාර රෙදි ඉල්ලේ හොඳේ සජිත් ජනාධිපති වෙන්නේ මේ කපේට වෙන්නේ නැහැ නේද කරුමෙකටවත් රටේ වෙන්නේ නැහැ සජිත් ජනාධිපති ඉතකොට කොහොමද අගමැති වෙන්නේ මේ කියන විදිහට කිරියල්ලයි මද්දුම බණ්ඩාරයි දෙන්නම අගමැති පුටුවට ගහ ගන්නවලු අගමැතිකමට කලින් නේද අගමැති පොරේට කලින් අන්නර සජිත් කොහොම හරි දිනවන්න බලන්න නේද මඩ කරියෝ වගේ අනුරට මඩග ගහ ඉන්නවා හැබැයි මහ පොළොවට ගිහිල්ලා තමන්ගේ දේශපාලන ආර්ථික සමාජීය ප්‍රතිපත්ති කවුරුත් කියන්නේ නැහැ සමගි ජන බලවේගේ අනුරට මඩ ගහනවා ගහන්න ගහන්න මහ පොළොවේ මිනිස්සු අනුරවත් ජාතික ජන බලවේගයත් ඔසවාගෙන කරටි කඩන් නැගිටිනවා අයියෝ කිරියල්ල අයියෝ මද්දුම බණ්ඩාර රෙදි ඉල්ලේ හොඳේ දිනන්න එපා අගමැතිකම් ගන්න නේද කොහොමද වැරදිලා හරි කරුමෙකටවත් වෙන්නේ නැහැ කරුමෙකට හරි සජිත් ජනාධිපති වුණොත් එක පැත්තකින් ආර්යාව නේද ආර්යාවගේ නාඩකම ආර්යාවගේ අඩව් නේද අපේ රටේ මිනිස්සු බලන්න ඕන අනිත් පැත්තෙන් කිරියල්ලයි මද්දුම බණ්ඩාරයි දැන් අගමැති සටනේ ඔය ඔක්කොම සටන් තව දින පහයි තව දින පහකින්
සාතිසේ බහුතරයක් මිනිස්සු මේ මහ පොළවේ මිනිස්සු අර තඹුත්තේගම පොළවේ මිනිහා නේද මේ රටේ නවවෙනි විධායක ජනාධිපති කරන්නට දැන් සූදානම් සාතිසේ බහුතරය දැන් සූදානම් කමක් නැහැ අගමැති කම් වලට ජනාධිපති කම් වලට පොර අල්ලමු තව දින පහක් නේද වෙන්න අගමැති කිරියල්ල මද්දුම බණ්ඩාර තව ඉන්නවා බඩු හොඳේ ඔය දෙන්නයි එළියට ඇවිල්ලා තියෙන්නේ ලංකා සී නිවුස් කියන්නේ තව ඉන්නවා රජබඩු කෑලි හොඳේ මහාචාර්ය වර්ගයේ භාණ්ඩත්වෝ කැතුලේ ඉන්නවා කමක් නැහැ අපි දින පහක් ඔය ආරවුල් මතභේදත් එක්ක ඉන්න කියමු අගමැති පොරය තියාගන්න කියමු කිරියැල්ලටයි මද්දුම බණ්ඩාරටයි එතකම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ කතාවකටයි යන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවට මැතිවරණ කොමසාරිස් ජෙනරල් සමන් රත්නායක මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී සඳහන් කර ඇති බවටයි කියන්නේ. ඔව් මැතිවරණ කොමසාරිස්තුමා හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය මහනගර සභා නගර සභා ප්‍රාදේශ සභා මැතිවරණය පුංචි ඡන්දේ පවත්වන්නට කියලා ශ්‍රේෂ්ඨාධිකරණයම තීන්දුවක් දීලා තියෙනවා. මැතිවරණයට සල්ලි නෑ කියලා නේද පළාත් පාලන මැතිවරණයට පුංචි ඡන්දෙට සල්ලි නෑ කියලා එවකට මුදල් ලැබති ලෙස ජොලි සීයා සල්ලි දුන්නේ නෑ කියලා පළාත් පාලන මැතිවරණයට මුදල් දුන්නේ නෑ කියලා මූලික මිනිස් අයිතිවාසිකම් ජොලි සීයා කඩ කරලා කියලා දැන් අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒත් එක්කම එවකට මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන් නේද දැන් ආණ්ඩුකාර ධූරෙහෙම ඇරමුත් තියෙනවා. ඒ නිලධාරිනුත් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරා කියලා අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. මැතිවරණ කොමිසමේ වගකීම තමයි හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් නේද පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දය තබන එක. හැබැයි ජොලිසියා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරලා හොඳයි තව දින පහකින් ජනාධිපති වර්ණයක් තියෙනවා නේද ජනතාව දෙයි අර පළාත් පාලන මැතිවරණය නේද දෙන්න බැරි වෙච්ච තීන්දුව සිය දහස් ගුණයකින් වැඩි කරලා නේද උස්සලා ජනතාව දෙයි සැප්තැම්බර් 21 එහෙම තමයි අපිට කියන්නට වෙන්නේ. ඒ සමගින් අද අපි සමු ගන්නවා ඔබට සුබ දවසක්.